වීසා බලපත්‍රයක් නොමැතිව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත පැමිණීමට උත්සාහ කරන ඕනෑම අයෙකු නැවත හරවා යැවීම හෝ ප්‍රාදීසයේ සැකසුම් රටකට යැවීම කරනු ඇත. පහත දැක්වෙන තොරතුරු ප්‍රාදීසයේ සැලසුම් රටවල ආරක්ෂණ ඉල්ලීම් සලකා බලන අය සඳහා නොවේ. මෙම තොරතුරු වීසා බලපත්‍රයක් නොමැතිව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත දැනටමත් පැමිණ ඇති ඕස්ට්‍රේලියාව තුළදී ඔවුන්ගේ ආරක්ෂණ ඉල්ලීම් සලකා බලනු ලබන අය සඳහා වේ. ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීම වරප්‍රසාදයකි. ඒ අයිතියක් නොවේ. ඔබේ හැසිරීම එනම් ඔබ කරන්නේ කුමක්ද සහ ඔබ ඇසිරින්නේ කෙසේද යන්න වැදගත්ය. ඔබට කෙතරම් කාලයක් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිය හැකිද යන්නට සහ ඔබ රැඳවුම් මධ්‍යස්ථානයක තබන්නේද නැතිනම් සමාජයේ ජීවත් වන්නේද යන්න තීරණය වීමට ඔබේ හැසිරීම බලපෑ හැකිය. සියලුම පුද්ගලයින් ඕස්ට්‍රේලියානු නීතිය පිළිපැදිය යුතු අතර වගකීමෙන් යුතුව ඇසිරිය යුතුය. නිවසේදී සහ මහජනයා අතරද එසේ හැසිරිය යුතුය. නීති මගින් ඕස්ට්‍රේලියානු සමාජයේ සෑම අයෙකුම සඳහා නිසි පිළිවෙලක් සහ ආරක්ෂාකාරී බවක් ඇති කෙරේ. ඔබ ඔබේ වගකීම්ද ඕස්ට්‍රේලියාවේදී කුමක් නීති විරෝධී දැයිද තේරුම්ගත යුතුය. මෙම සමහර වගකීම් සහ නීති ඔබේ රටේ ඒවාට වඩා වෙනස් විය හැකිය. සමහර ඇසිරීම් ඕස්ට්‍රේලියාවේ සම්මත ඇසිරීම් නොවේ. සම්මත නොවන ඇසිරීම් වලට ඇතුළත් වනුයේ හිංසාකාරී වීම, දේපළවලට හානි කිරීම, රජයේ නිලධාරියෙකුට බොරු කීම, සාවද්‍ය අනන්‍යතා ලේඛන හෝ තොරතුරු ලබා දීම ඕස්ට්‍රේලියාවේ සිටින සෑම කෙනෙකුටම ගෞරවණීය ලෙස සලකන්න. මීට කාන්තාවන්, ළමුන් සහ වෙනත් රටවලින් පැමිණි පුද්ගලයින් ඇතුළත් වේ. කිසිදු අනාරාධිත කායික ස්පර්ශයක් නොකරන්න. එසේම අනෙක් පුද්ගලයින් අපයෝජනය කිරීමට හෝ තර්ජනය කිරීමට වචන භාවිතා නොකරන්න. එසේ නැතහොත් කාමුක අදහස් පළ නොකරන්න. ඔබ කරන දේ සඳහා ඔබ ක්‍රියා කරන ආකාරයේ පිළිබඳවත් ඔබ වගකිය යුතුය. ඔබ කුමන ආකාරයේ හැසිරීම් වැරදී දැයි නොදැන සිටියේ වුවත් ඔබ මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කර සිටියත් හෝ ඔබේ අතින් සිදු වූයේ වැරදීමක් වුවත් මෙම තත්ත්වයේ වෙනසක් ඇති නොවේ. ඔබ විශ්වාස කරන අය සමග ඕස්ට්‍රේලියාවේ සිරිත් විරිත් සහ සංස්කෘතිය සම්බන්ධයෙන් කතා කරන්න. විවෘත විය යුතු අතර ඔබට නොහිතේන කිසියම් දෙයක් ඇතොත් ප්‍රශ්න අසන්න. ඔබට වීසා බලපත්‍රයක් ඇත්නම් ඔබ සියලු වීසා කොන්දේසි පිළිපැදිය යුතුය. මෙම කොන්දේසි වීසා ප්‍රධාන ලිපියේ සඳහන් කර තිබේ. ඔබට ඒවා වැටහෙන බවට සහතික කරගන්න. ඔබට බ්‍රිජින් වීසා ලබා දී ඇතිනම් ඔබගේ එක් වීසා කොන්දේසියක් වනුයේ පැවතුම් සංග්‍රහයෙන් බැඳී සිටීමයි. ඔබේ වීසා කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් දැඩි අනිතුඵල විපාකවලට මුහුණ දීමට සිදුවිය හැකිය. ඊට ඔබේ වීසා බලපත්‍රය අවලංගු කිරීමද ඇතුළත්ය. ඔබගේ වීසා බලපත්‍රය අවලංගු කළහොත් ඔබව නැවත ආගමනික රැඳවුම් මධ්‍යස්ථානය වෙත යැවෙනු ඇත. ඔබට ඔබගේ වීසා කොන්දේසී නොයිටෙහි නම් ආගමනික නිලධාරියෙකුගෙන් හෝ සේවා සපයන්නෙකුගෙන් විමසන්න. ඔවුන් ඔබට වැඩිපුර විස්තර තොරතුරු ලබා දෙනු ඇත. පහත වෙබ් අඩවියෙන්ද ඔබට තොරතුරු ලබාගත හැකිය. www.immi.gov.au/ima